කොලිවුඩ් සහ හොලිවුඩ් අතර සම්බන්ධකමක් නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද කොලිවුඩ් රංගන ශිල්පීන් මේ වෙද්දි හොලිවුඩ් රංගනයටත් දායක වෙලා තියෙන වගේ දැක ගන්න පුළුවන්. කොහොම වුණත් අද කතා කරන්නේ කොලිවුඩ් නිළියක් වුණු නාවිතා ගැන. අපි අමු එහෙනම් සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ එකට. ඊට කලින් කරන්න පුංචිම පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි තවමත් අපේ සිටිසන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙමනම් අපි අමු වීඩියෝ එකට. දෙදාහ දශකය පැත්තට කියොත් කොලිවුඩ් සිනමාවට නැතුවම බැරි සරාගේ නිළියක් තමයි නාමිතා කියන්නේ. ඇයගේ නම කෙසේ වෙතත් බොහෝ දෙනා නාමිතාගේ පිරිපුන් ශරීරය වගේම ඇයගේ සුරූපී මුහුණ හඳුරනවා. 1998 අවුරුද්දේදී ප්‍රාන්ත රූරජන ලෙස කිරුළ හිමි කරගන්න ඇය සමත් වෙනවා. මේ කිරුළ දිනාගද්දී ඇගේ වයස අවුරුදු 17ක්. ඉන්පස්සේ නාමිතා 2001 අවුරුද්දේදී ඉන්දියා රූරජන තරගයට සහභාගී වෙලා ඉන් තෙවැනි අනුශූරිය හැටියට කිරුළ දිනා ගන්නවා. ඉතින් මේ ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක ඇය මෝස්තර නිරූපණ ශ්‍රේෂ්ඨයට වගේම වෙළඳැන්වීම් පැත්තට මුලින්ම නැඹුරු වෙනවා. මේ විදිහට ටිකෙන් ටික ජනප්‍රිය වුණු නාමිතාගේ හීනයක් උනේ බොලිවුඩ් සිනමාවේ රඟපාන එක. හැබැයි ඇගේ ඉංග්‍රීසි දැනුමේ අඩු බව නිසාම මේ සිහිනය බොඳ වෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් මේ විදිහට රංගනය ආරම්භ කරේ නාමිතාට තවත් අවස්ථා ලැබෙන්න පටන් ගන්නවා. මේ කාල වකවානුවේදී නළුවන්ගේ චරිතවලට පණ පෙවූ අය ටිකක් ප්‍රබල වුණත් නිළියන් ඒ තරම් ප්‍රබල වුණේ නැහැ. කොහොම වුණත් ඇගේ රංගනය තරමක් දුර්වලතා තිබුණත් නාමිතා බොහෝ පරිණත නළුවන්ගේ තේරීම වුණා. නමුත් පසුකාලීනව රංගනයට ආව තරුණ නළුවන් විසින් නාමිතාව ප්‍රතික්ෂේප කරනවා. ඇගේ ජනප්‍රියකම අඩු වෙනවත් එක්කම ඇගේ උඩුකය නිර්වත් වීඩියෝ කේපයක් ලීක් වෙන්න පටන් ගත්තා. මේ විදිහට ඇය විසින්ම මේ වීඩියෝස් ලීක් කරගත්ත වගේ තමයි සමහරු කියන්නේ. මොකද ඇගේ ජනප්‍රියතාවය අඩු වීම නිසා. ඉතින් මේ වගේ තවත් කතාවක් කරගෙන නැවතත් හමුවෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.